අයිබෝවන් සුබ දවසක්. අමරකලා YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්න. අද මම කියලා දෙන්න යන්නේ මේ වෝල් වලින් ගොතපු සාය ගැන ඔබව දැනුවත් කරන්නයි. මේ වෝල් වලින් ගොතපු සාය අඟල් 26ක් උස තියෙනවා. අඟල් 48ක් මේ වට රවුම තියෙනවා. අඟල් 48ක් තියෙනවා මේ බට රවුම. මේ ඉන මෙතන මේ පටියෙන් හිර කරගන්න පුළුවන් නිසා ඕන කෙනෙකුට ඉන සයිස් ඕන කෙනෙකුට අඳින්න පුළුවන්. ඒ වගේ මේ සාය ඇදෙන ගතිය තියෙන නිසා පළල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද මම කියලා දෙන්නේ يعني මේ සායි ටිකක් සංකීර්ණයි. ඒ නිසා මම අද මේකේ කොටස් දෙකකට තමයි මේ වීඩියෝ පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේකේ මේ පළවෙනි කොටස වශයෙන් මෙතන ඉඳලා මේ ටික මෙතෙන්ට යනකම් අද වීඩියෝවෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොටස් වශයෙන්. ඊළඟ වීඩියෝවෙන් මේ වාටිය සහ මේ යට ලයිනින් එක, මේ වගේම මේ පටිය මේ දාන ආකාරය ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙන. අපි ඉස්සල්ලා මේ සායි වට ප්‍රමාණය අනුව දන්වැල් මැස්ම ගොතා ගනිමු. මේ අපේ මේ සාය නම් සමඟල් 48ක් මේ රවම වටේම තියෙනවා. රවමම අඟල් 48ක් තියෙනවා. ඒ අඟල් 48ට සාමාන්‍ය අඟලකට දම්වැල් 6ක් පමණ තමයි එන්නේ. ඒ නිසා අපි අඟල් 48ට අනුව දම්වැල් ගොතා ගන්න ඕන ඒ සායට. මේ මම පෙන්වන්න යන්නේ ඒකට සාම්පල් වීඩියෝ එකක්. ඒ නිසා මේක මම මේ දම්වැල් 30ක් පමණයි ගොතා ගන්න. අඟල් 48ට අඟල් 6ට 6 බෙදෙන විදිහට තමයි දම්වැල් ගොතා ගන්න ඕනේ. ඒ නිසා අඟල් 48 ගොතනකොට හරි ඔයාලට අවශ්‍ය නම් ඊට වැඩිය ගොතා ගන්නවා නම් හැම වෙලාවෙම අඟල් 6 බෙදෙන දම්වැල් ප්‍රමාණයක් ගන්න ඕනේ. නිසා දැන් මම මේ හදන්නේ සාම්පල් වීඩියෝ එකක් කරන්න. ඒකට මම ඉස්සෙල්ලාම අඟල් දම්වැල් 30ක් ගොතා ගන්න. මේකේ පළවෙනි දම්වැල් 3 ගොතලා යාලට පහසු නම් පහසු වෙන විදිහට මම මාක් එකක් දාගන්න. ඊට පස්සේ දම්වැල් 6ට මාක් දාගන්න. එතකොට පහසුයි. දැන් මේ ආකාරයට මම 30ක් ගොතාගෙන තියෙනවා. මෙතන 3ක් තියෙනවා. මේ 6යි 18යි. මෙතනත් නැවත 3ක් ගොතාගෙන තියෙනවා. දැන් මෙතනට මේක සම්බන්ධ කරගන්නවා. මේ සායේ වට රවුම වගේ මේක මෙතෙන්ට අපි ස්ලිප් ස්ටිච් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගන්න මෙතෙන්ට හතරයි පහක් ගොතාගෙන මේක මෙහෙම මේ නූල දැන් මෙතනින් නවත්තමු. දැන් මේ ආකාරයට තමයි සාය වට රවුම තියෙන්න ඕනේ. මේ විදිහට මෙතන සම්බන්ධ කරලා දැන් අපි ඊළඟට මේකට ඊළඟ නූල පාවිච්චි කරමු. දැන් මේ අපි මේ දම්වැල් පහක් ගොතාගෙන මේ මෙතන මේ නවත්ත ගත්තා. දැන් ඊළඟට මෙතන ඉඳලා මේ ඉස්සරහා මේ මාක් එක දාලා තියෙන මේ මෙතෙන්ට ඒ දම්වැල් පුරුකේ මෙහෙම අපි මේ අනිත් නූල මේ විදිහට ගන්නවා. ඊට පස්සේ මේකට දම්වැල් 3ක් ගොතා ගන්න. ඊට පස්සේ මෙහෙම එතන ඒ හිලෙන්ම නැවත මේ කාරණය මේ විදිහට මෙහෙම
දෙක දෙක පන්න ගන්න. නැවත ඒ ඉලටම දාන්න. දාලා ආකාරයට දෙක දෙක පන්නගෙන මේ ආකාරයට පහක් ඔතා ගන්න. මේ පිරවුම් පහක් ඔතා ගන්න. මේ ධම්මලත් එක්ක 1යි 2යි 3යි 4යි 5යි. මේ ආකාරයට තමයි තියෙන්නේ. ඊළඟට නැවත ධම්මල් 3ක් ඔතා ගන්න. ඊළඟට මෙතනට මේ දැන් අපි ඊළඟ මාක් එක මෙතන දාගෙන තියෙන තැන. මේ අඟ දම්මල් 6න් 6ට තමයි මේ අපි මාක් දාගෙන තියෙන්නේ. මේ ඊළඟ දම්වලෙන් මෙහෙම. එක. නැවත මෙහෙම දෙක දෙක පාන්න ගන්න. ඒ ඉන්නතම නැවත දාලා මේ විදිහට. දෙක දෙක මෙහෙම. කාරයට එතනටත් මෙහෙම පහක් දාගන්න. නැවත තුනක් උතාවන්න. දැන් මෙන්න මේ විදිහට තමයි මේක මේ රවම මෙහෙම මේ වටේටම පහ පහ දාගෙන යන්න ඕන. අඟල් දම්මල් 6න් 6ට මේ වගේ පහ පහ පිරවම් පහ පහ දාගෙන යන්න. දම්මල් 3ක් ගතුන ආයෙ පිරවම් පහක් ගන්න. ඒ ආකාරයට දිගටම මේක මේ වටරවම දිගටම ගොතාගෙන යනවා. දැන් අපි මෙතන මේ තියෙන මේ දෙක ගැට ගහලා මේක අයින් කරගන්න. මේ පටන් ගත්ත නූල් දෙක කෙරවල වල දෙක ගැට ගහලා මෙහෙම එයන් අපි මේ වටරවම මෙහෙම ගොතාගෙන ආවා. දැන් අපි මෙතන මේ ඉවර කරගන්නයි හදන්නේ. දැන් මේ හැම තිස්සෙම මේ රතු පාට මේ නූල මේ පැත්තට අරගෙන මේක මෙතන ස්ටිප් ටිච් එකකින් මේක මෙතනින් දාලා එහෙම ඉවර කරගන්න. එකක් ගතලා මේක අයින් කරා. දැන් අපි මේ පහක් ගොතා ගත්තේ ඒක දැන් පටන් ගන්නවා මේ රතු පාට නූල. මේක දැන් පහක් ගොතලා තියෙනවා. දැන් ඊට පස්සේ මෙතන මේ කොළ පාට එකේ මැද එකේ මෙතෙන් තමයි මෙතෙන්ට දාලා මේක මෙහෙම පටලවනවා. ඒකෙම මෙහෙම ඉවර කරගන්න. මේ විදිහට ඒක ඉවර කරන්න. නැවත එකක් ගොතා ගන්නවා. ආයෙ මෙහෙම පටලවනවා. මේකේ මේ යට තියෙන මේ දම්වැල් අතු පාට එකේ මෙතන මැද එකට දාගන්නවා. දාගෙන මෙතන මෙහෙම පටලවලා අරගෙන එකක් යවනවා. ඊට පස්සේ නැවත දෙකක් නැවත දෙකක් පස්සේ නැවත එකක් ගොතා ගන්නවා. ආයි ඒකටම එහෙම දාලා මේක මෙහෙම පටලවලා ගන්න. මේක මෙහෙම එකක් කරනවා. දෙකක් කරනවා. දෙකක් කරනවා. ඊට පස්සේ දෙකක් ගොතා ගන්නවා. ඊට පස්සේ මෙතන මේකෙ මැද මේ විදිහට
පස්සේ එකක් ගොතා ගන්නවා. අත මෙතන මේ පල්ලෙහා තියෙන මේක. දැන් අපි මෙතන මේ රව මටම ගොතාගෙනවා. දැන් මෙතෙන්ට ගොතාගෙන ඇවිල්ලා ඉවරයි. දැන් මේ දැන් මෙතෙන්ට මේක ඉවර කරගන්න හදන්නේ. දැන් අපි මෙතන ඉස්සෙල්ලාම මෙතන දම්මල් පහ ගොතාගත්ත තැනේ මෙතන හිරට මේක දාලා ඉවර කරගන්න. ගොතාගන්න. ඊට පස්සේ මෙතන මේ අපි මෙතන මේ පහක් ගොතපේකේ තුන්වෙනි එකට මේ මෙහෙම දාලා මෙහෙම ඉවර කරගන්න. නැවතන එක මෙහෙම දෙකයි තුනයි හතරයි පහක් ගොතල මේ නූල මෙහෙම අයින් කරගන්න. දැන් අපි මේ ආකාරයට මේ රවුම ගොතාගෙන ඉවරයි. දැන් අපි මේ කොළපාට නූල ගොතන්න පටන් ගමු. මේක මෙතන ඉඳලා දැන් මේ මෙතන මේ රතු පාට මේ කොටුව තියෙන එකෙන් පටන් ගත්ත මේ දම්වැල් පහත් එක්ක තිබුණ කොටුවෙන් මෙහෙම මේක දාලා මේ නූල මේ පැත්තට ඔහම ගන්න අරගෙන මේකෙන් පස්සේ දම්වැල් තුනක් ඔහම ගොතාගන්න. පස්සේ නැවත මෙතෙන්ට හිලටම දාලා වගේ ඉස්සල්ලා වගේම මේකට පහක් මෙහෙම මේකට දාගන්න. පහක් තියෙනවා. දැන් ආයෙ තුනක් ගොතා ගන්නවා. තුනක් ගොතා ගන්නවා. දැන් නැවත මෙතන මේ රතු පාට ඒ කොටුවට මෙහෙම කරකවලා අරගෙන මෙතෙන්ට මෙහෙම දැන් මම මේ විදිහට දිගටම මේ පහ ගොතනවා. මේක තුනක් දම්මැල් ගොතනවා. ආයි පහක් ගොතනවා. මේ ආකාරයට මේකට මෙහෙම මෙහෙම දාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක මෙහෙම ඉවර කරගන්නයි හදන්නේ. දැන් මෙතන මෙහෙම තුනක් ගොතලා හැමතිස්සෙම මේ රතු පාට එක මේ පැත්තට අරගෙන මෙතන මේ කොතරම් මෙහෙ කරගන්න.
දැන් මේ ගමේ මයින් කරලා දැන් මේ රතු පාට නූල් අරගන්න. දැන් මෙතන පහක් ගොතලන තියෙන දැන් මේක මෙතන සෙල්ලා වගේ මෙහෙම එකක් ගොතනවා. දැන් මෙතන මේ විදිහට තමයි මේක දැන් මෙතන මේ මෙතෙන්ට තමයි දැන් දාන්නේ. එකක් හරිනවා, නැවත දෙකක් හරිනවා, එකක් ගොතනවා පටල උලාරගෙන. ඊට පස්සේ දැන් මේකෙන් පහක් ගොතපේකේ මේ දෙපැත්ත තියෙන රතු පාට මේ හිල් දෙකට තමයි දැන් මේක පුරවන්නේ. මෙතෙන්ට දානවා. පස්සේ දෙකක් ගොතන මෙතන මේ පහේ එකට දානවා. ඊට පස්සේ එකක් ගොතන නැවත මෙතන මේ පහ මෙතනට. මේ විදිහට තමයි දැන් ගොතාගෙන යන්නේ. දැන් මේ මෙතන මේ රවුම් යට දැන් අපි මේ රතු පාට එක මෙහෙම ගොතාගෙන යමින්ද ඉවරයි. දැන් මෙතන එකක් ගොතලා මෙතන මේ අපි දැන් වැල් පහක් ගොතලා දාපේ කියන තැනට. තව මෙහෙම ඉවර කරගන්න. නැවත පහක් ගොතලා පහක් ගොතලා ඒ නෝල හොමයි කරගන්න. දැන් මෙතන අපි දැන් කොළ පාට නෝල මෙතන තියෙන එක මෙහෙම අරගන්න. ඒක දැන් මේ මෙතන මේ හිල මේ රතු පාට මෙතන කොටුවේ මෙහෙම කරලා මෙතනින් අරගෙන මේ විදිහට ගන්න. මේ පැත්තට අරගෙන දැන් තුනක් ගොතා ගන්න. ඊට පස්සේ ආයේ මෙතෙන්ට අර වගේම පහක් පුරවන්න. එකයි තුන හතර පහ දැන් දැන් මේක තමයි තුනක් ආයෙ තාලා. ඊට පස්සේ මේ හැමතිස්සෙම මේ රතු පාට නූල මෙහෙම ඉස්සරහට අරගෙන මේක නැවත මෙතන මේ රතු පාට කොටුවට ඉස්සරලා වගේම නැවත මෙහෙම කොටාගෙන යන්න. මේ වගේ පහ පහ දාලා
මේ විදිහට ගොතා. දැන් මේක අපි මේ රව මටම ගොතාගෙන ඇවිල්ලා දැන් මෙතන තුනක් ගොතලා ඉවරයි. දැන් මෙතෙන්ට මේක සම්බන්ධ කරගන්න. කම් ගොතලා ඉවර කරගන්න. ඊට පස්සේ අපි දැන් මේ ආකාරයට රවුම දැන් ගොතාගෙන ඉඳලා තියෙනවා. දැන් මෙතන මේ අපි මේ රතු පාට ගොතපේක සමහර වෙලාවල් වලට මේක මෙහෙම පැත්තකට ගිහින් තියෙන්න පුළුවන්. ඒක හින්දා අපි මෙතන මේක නැවත ගලවලා අපිට ඕනේ මේක අපි මෙහෙම දැන් ලිහා ගත්තා. දැන් මෙතන හැමතිස්සෙම දැන් මෙතනින් මෙහෙම මේ මෙතනින් පටන් ගන්න විදිහට තමයි මේක යන්න ඕනේ. ඒක නිසා අපි මෙතනින් මෙහෙම මෙතෙන්ට මෙන්න මෙතනින් දාලා මේක මෙහෙම මේ යටින් ඇදලා ගන්න. ඊට පස්සේ මෙහෙම දාන්නලක් දාන මෙහෙම සම්බන්ධ කරගන්න. මේ විදිහට මෙතෙන්ට ගන්නවා මේක හැමතිස්සෙම. ඊට පස්සේ නැවත මෙතන ඉඳලා එතන ඉඳලා තමයි පටන් ගන්න. මෙහෙම යටින් මෙහෙම අරගෙන මෙතෙන්ට ගන්න. දැන් මේක හැමතිස්සෙම මේ දෙපැත්තෙන් අපි යන්නේ කොටාගෙන යන්නේ. ඉතින් මෙතෙන්ට මෙහෙම අරගන්නවා. ඊට පස්සේ නැවත මෙතෙන්ට ආයි. ආද මෙහෙම පටන් ගන්න එකක් උතන. ඊට පස්සේ ආයි මෙතෙන්ට. අර විදිහටම දැන් නැවත මෙහෙම දිගට ගොතාගෙන හැම තිස්සෙම දැන් මේ වගේ තැන්වල තමන් හිතලා මේ විදිහට ගන්න පුරුදු වෙන්න. මේ තැනට එන්න ඕන විදිහට බලලා මේ වගේ තමන් හැම තිස්සෙම මේක කල්පනා කරලා මෙතන මේ පටන් ගන්න මෙහෙම අපිරිවිලක් නැතුව හරියට එක එන ආකාරයට හැම තිස්සෙම කල්පනා කරලා ගොතන්න පටන් ගන්න. දැන් මේ ආකාරයට දිගටම මෙහෙම අපි මේ සාය විදිහට දැන් මෙතන ඉඳලා මේ විදිහට දිගටම දැන් අපි ගොතාගෙන ඉඳන එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතක් හොද එකයි දෙකයි තුන හතර පහය හත අට නමේ දහයක් ගොතල තියෙන මේ වගේ පේරි අපි දැන් අපි ගොතපු විදිහට පේරි දහයක් මෙතන ගොතාගෙන තියෙන. ඒ විදිහට පේරි සායට අපිට අවශ්‍ය විදිහට අපි කැමති ආකාරයට පේරි දහයක් හෝ මේක දිගටම සායටම මේ විදිහට ගොතාගන්න කැමති ආකාරයකට කරගන්න පුළුවන්. මම පටන් අරන් තියෙන්නේ ඊළඟට වෙන ක්‍රමයකට. දැන් ඊළඟට අපි මෙතන මෙහෙම වෙනම ඩබල් ස්ටිච් විතරක් දාගෙන ගිහින් තියෙනවා රතු පාටේ. මම දැන් ඒක ඊට පස්සේ ඉඳලාම ආයේ කියලා දෙන්නම්. දැන් අපි මේ විදිහට මේ ටිකටම දැන් ගොතාගෙන ඇවිල්ලා මෙතන ඉවර කරගන්න හදන. දැන් මෙතන මේකට ස්ලිප් ස්ටිච් එකකින් ඉවර කරගන්න. දැන් මෙතන නැවත තුනක් ගොතා ගන්නවා. දැන් අපි වෙනත් ක්‍රමයකට ගොතන්නයි දැන් හදන්නේ ඩබල් ස්ටිච් වලින් මේක මේ. දැන් මෙහෙම තුනක් ගොතා ගත්තා. අපි දැන් මෙතන මෙහෙම පටලවගෙන දැන් මෙතන මේ හිලට දාලා මෙහෙම ඊට පස්සේ දැන් මේකට
මේ විදිහට මේක මෙතෙන් දෙකක් දානවා, මේ මැද දෙකක් දානවා, මේ මෙහෙම එකක් මෙහෙම මෙහෙම දාගෙන මේ රවුම දැන් අපි මේ විදිහට මේ දිගටම රවුම ගොතාගෙන ආවා. දැන් මෙතනින් අපි මේක සම්බන්ධ කරගන්නවා. තමයි ඒ රවුම තියෙන්නේ. ඊට පස්සේ අපි මේක දැන් මේ සාය විදිහට දැන් මෙතන මේව 10ක් ගොතා ගත්තා. දැන් මේක තමයි දැන් මේ ගොතා ගත්තේ. දැන් ඊට පස්සේ මේක මේ නූල් දෙක එකතු කරලා ගොතා ගන්න විදිහ මම කියලා දෙන්නම්. දැන් මේ අපේ රතු පාට නූල තියෙන්නේ මෙතන. දැන් මේ කොළ පාට නූල තියෙන්නේ මෙතන. ඒ නිසා අපි මේ දෙක එක ළඟට ලං කර ගන්න ඕනේ. ඒ නිසා මම රතු පාට නූල මම මෙහෙම මේ මෙතන අරගෙන මේක මේ ආකාරයට මෙහෙම දිගට මෙතෙන් තැනකම් මේක මේ විදිහට යටින් ගන්න. ඊපස් දැන් මේ කොළ පාට නූල මෙතන යට තියෙනවා. ඒක තුනක් ගොතා ගන්න. මේ උස ප්‍රමාණයට එන්න මෙහෙම ගොතා ගන්න. ඊට පස්සේ දැන් මේ නූල් දෙක මේකට අල්ලලා දැන් මේ දෙක මේකට මෙහෙම අරගන්න. දැන් මේක මෙහෙම තුනක් දෙකම එකට තියෙන මෙහෙම තුනක් ගොතාගෙන තුනයි. දැන් මේක මෙහෙම පටලවලා මෙතන තියෙන මේ හිලට දාන මෙහෙම එකක් පන්නේ. පස්සේ එකක් මෙහෙම ගොතනවා. ඊට පස්සේ නැවත එකක් කරලා එකක් ගන්න එකක් ගොතනවා. පටලවල අරගන්න මේ කරන එකක් ගන්න මේ කරනවා මෙතෙන් තාහෙද. මේ විදිහට දිගටම එකක් ඇරලා මෙහෙම ගොතාගෙන ගොතාගෙන රවුමටම යන්න. දැන් මේ ආකාරයට මෙහෙම දිගටම ගොතාගෙන ආවා. එකක් ගොතනවා,
මේක පටලවනවා. මේක මෙතන එකක් එකක් හැරලා මෙතෙන්ට දාන්න. මෙහෙම පටලවනවා. මේක එකක් කොහොම හරිනවා. මෙතන එහෙම දෙකක් හරිනවා. දෙකක් කර. ඊට පස්සේ එකක් ගොතනවා. දැන් අපි මේ රවුම ඉවරයි. මෙතෙන්ට මේක දාලා. මේක ස්ලිප් ස්ටිච් එකකින් ඉවර කරමු. ඊට පස්සේ අපි එකක් ගොතලා මේක ඉවර කරමු. දැන් අපි මේ විදිහට මේ රවුම ගොතාගෙන ඩබල් නූලෙන්. දැන් අපි මේ විදිහට 10ක් ගොතාගත්තා. ඊට පස්සේ මේ විදිහට එකක් ගොතාගත්තා. දැන් මේ ඩබල් නූලෙන් ගිතුවා. දැන් මේ තනි නූලෙන් තනි පාට නූලෙන් පාට පාට දිගට ගොතාගෙන යන්න ඕනේ. දැන් මම මේක කියලා දෙන්නම් ගොතන විදිය. දැන් මේකේ මේ රතු පාට නූල මෙහෙම අයින් කරන මෙහෙමම තියෙද්දි අපි කොළ පාට නූල හොම කරලා ගන්න. අරගෙන මෙහෙම මේකෙන් මෙහෙම හතරක් ගොතාගෙන හතරක් ගොතාගෙන ඊට පස්සේ මෙහෙම පටලවල අරගෙන මේ ඉස්සල්ලා මෙතනට දාලා අර විදිහටම එකක් පන්න වුණා. දෙකක් පන්න වුණා. දෙකක් පන්න. ඊට පස්සේ එකක් ගොතන්නේ නැතුව නැවත ආයේ මෙතන මේ හිලට එකක් පන්නවා. දෙකක් පන්නවා. ආයි පටලව ගන්නවා. මේක මේ විදිහට ගොතාගෙන යනවා. දැන් අපි මේ විදිහට මේක රවුමටම ගොතාගෙන යනවා. දැන් මෙතනින් මේක ඉවර කරගන්න හදන්නේ. දැන් මේක ඉවර කරගන්න ඇතින්. දැන් ඊළඟට අපිට ඊළඟට තියෙන රතු පාට නූල පටන් ගන්න. ඒකත් මේ ආකාරයට මෙහෙම තුනක් ගත්තා. මෙතෙන් තැනකන් උඩට ගන්නවා. එහා පැත්තට දාගෙන මේ විදිහට මෙතන මෙහෙම අරගෙන නැවත හතරක් ගොතාගන්න. පස් මෙහෙම අර විදිහටමයි මේකත් මෙතෙන්ට දාලා මේ එකක් පන්න ගන්න. මේ මේ හැම එකටම මෙහෙම මෙහෙම දාගෙන
මේ ආකාරයට අර වගේම මේ කොළ පාට එක වගේම මේ රතු පාට එකත් මෙහෙම දිගටම ගොතාගෙන යනවා. දැන් මේ විදිහට තමයි අපි ගොතන්නේ. ඊට පස්සේ අපි මේකත් මෙහෙම රවුමටම ගොතලා මේ වගේ මෙතනින් සම්බන්ධ කරගන්නවා. අර වගේම මේ කොළ පාට නූල පල්ලිය පිටපස්සට දාලා මෙහෙම මෙතනින් සම්බන්ධ කරගන්නවා. ඉස්සෙල්ලා කොළ පාට එක දෙතුව වගේම තමයි. දැන් මෙහෙම මේ දිගටම මේ ආකාරයට මේක ගොතාගෙන යනවා. දැන් මේ සාය, දැන් මෙතන මේ ගෙතුව මේ පාට වල් දෙක දාලා ගෙතුව, ඊට පස්සේ මේ කොළ පාට ගෙතුව, ඊට පස්සේ රතු පාට ගෙතුව, නැවත ආයේ අර විදිහටම කොළ පාට ගොතන, ඊට පස්සේ ආයේ නැවත රතු පාටින් ගොතන, ඊට පස්සේ තමයි අර ආයේ වගේම එකක් කරලා එකක් මෙහෙම ඩබල් නූලෙන් එක දැන්වලක් ගොතනවා, ඩබල් නූලෙන් ගන්තුන. ඒ විදිහට මෙහෙම මේක මේ පේදිය ගොතාගෙන නැවත ආයේ අර කොළ පාට ගොතනවා. මෙහෙම මෙහෙම දිගටම මේ ආකාරයට ගොතාගෙන යනවා. ගිහින් මේ අන්තිමට මං ආයේ තමන්ට කැමති නම් කැමති ඇමති ආකාරයට මේක මෙහෙම මේ විදිහටම ගොතාගෙන යන්න පුළුවන්. නැත්තම් මේ වගේ ආයේ අර පල් දෙහාට මෙතෙන්ට දාපු මෝස්තරේම වෙන පාටක් යොදලා මෙතෙන්ට ගොතා ගන්න පුළුවන්. තමන්ට කැමති ආකාරයකට ඒ විදිහට ගොතා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට අපි අර මේ මෙතෙන්ට රතු පාටින් මේ මෙතන අපි මේ දෙක වෙන් වෙන්න ගොතාගත්ත ක්‍රමයට මෙතන ළඟ ළඟ මේ මේක ගොතාගෙන යනවා. ඒට උඩින් මෙහෙම සුදු පාටින් මේ විදිහටම ගොතාගෙන යන්න ඕනේ. මෙහෙම ගොතලා එතන ඒක ඉවර කරගන්න. අද මම මේ කියලා දෙන්නේ මෙතන මේ ටික තමයි අද දැන් කියලා දෙන්නේ මම. ඊළඟ කොටසෙන් තමයි අපි මේ මේකට සායක් අල්ලගන්න ඕනේ. මෙතන මේ බෝඩරයක් ගොතා ගන්න ඕනේ. ඒ ටික මම ඊළඟ දවසෙන් කියලා දෙන්නම්.